සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ නැවතත් එක්ව සිටිනුයේ සදාන් සරණ ධර්ම දේශනා මාලාව සමග. මෙම ධර්ම දේශනා මාලාවෙන් අපි මාර්ගඵල ලාභය පිළිබඳව මූලික බුදු දහමේ තිබෙන ඉතාම වැදගත් කරුණු සාකච්ඡා කරා. ඒ අනුව අපිට ඔප්පු කළ පෙන්වන්න පුළුවන් වුණා සෝවාන්, සකෘදාගාමි ආදී මාර්ගඵලයන් මුල්බුදු සමයේ විස්තර කරලා තියෙන්නේ ථේරවාදී ග්‍රන්ථයන්ගේ විස්තර කරලා තියෙනවට වැඩිය හාත්පසින්ම වෙනස් ආකාරයකට කියලා. ඒ අනුව මා විසින් ඔබට පෙන්වා දුන්නා සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණීම මුල් බුදු සමය අනුව ඉතාම පහසු බව, ඉතාම පහසු දෙයක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් මුල් බුදු සමයේ සඳහන් වෙනවා යම්කිසි පුද්ගලයෙකු සෝතාපන්න අංගයන් හතර වන මුල් බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, ආර්ය සංඝ රත්නය කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අගින් නොකරන ලද්දා වූ ආර්යකාන්ත වූ පංචශීල ප්‍රතිපදාව යන කරුණු සිල් සමාදන් වන්නාක්සේ සමාදන් වීමෙන් සෝතාපන්න ඵලයට පැමිණෙන්න පුළුවන් කියන බව. මේක ඊටාම පුදුමාකාර කතාවක්. නමුත් ඊටාම පැහැදිලිව සූත්‍ර පිටකයේ දෙපළක තියෙනවා. දීගාය උපාසක සූත්‍රයේත්, අනාථපිණ්ඩික සිතුමා අරභයා කරන ලද සූත්‍ර දේශනාවකත්. එයනු අපිට පැහැදිලි මාර්ගඵල ලැබීම අමාරු නෑ, ඊටාම පහසු දෙයක්. පහසු දෙයක් බවට පත්වෙන්නේ පැහැදිලිවම සූත්‍ර පිටකයේ එම මාර්ගඵල ලබා ගන්නා අමාවත සරලව විස්තර කර තිබීම නිසා. ඒ නිසා පින්වතුනි, අප දැන් ඔබට පෙන්වා දෙන්නේ මාර්ගඵලලාභීන්ගේ යුගය බිහි කළ රහතන් වහන්සේලාගේ යුගය ඉතාම පහසුවෙන් බිහි කරන ආකාරය. මෙතනදී අපි පාවිච්චි කරන්නේ කීටාගිරි සූත්‍රයේ තිබෙන උදාහරණයක්. කීටාගිරි සූත්‍රයේ තිබෙන උදාහරණය අනුව රහත් වීමේ පිළිවෙල විස්තර කරනවා. ඒ අනුව පළමුව පහසු දේ කරන්න ඕන, පහසු දේ තමයි සෝතාපන්න ඵලයට පැමිණීම. එලෙස සෝතාපන්න ඵලයට පැමිණලා සමතය සහ විදර්ශනා වැඩීම තුළින් රහතන් වහන්සේලා. එතකොට මේ පිළිවෙලෙන් කරන්න තියෙන ඉතාම පහසුම දේ තමයි පළමුව සෝතාපන්න ඵලයට පැමිණීම. මා සෝතාපන්න ඵලයට පැමිණ ආකාරය විස්තර කරා. ඒ අනුව සෝතාපන්න ඵලයට පැමිණෙන්න පුළුවන්. දැන් ඒ ආකාරයෙන් සෝතාපන්න ඵලයට යම්කිසි කෙනෙක් පැමිණියාම මේ සෝතාපන්නයන් අනුක්‍රමයෙන් බණ භාවනා ආදිය කරාම නොදැනුවත්වම ඔවුන් ඊළඟ මාර්ගඵල වෙතත් යනවා. මේ ආකාරයෙන් මාර්ගඵලලාභීන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම උනන්දුව වැඩි වෙනවා. මේ මාර්ගඵලලාභීන් තමන්ගේ මාර්ගඵලලාභයේ රටට ප්‍රකාශ කරාම තව තවත් පිරිස් උනන්දු වෙලා මේ කරා යොමු වෙනවා. මෙන්න මේ ආකාරයට විශාල ජාලයක් වගේ හැදිලා අවසාන වශයෙන් පිරිස් උනන්දු වෙවි අරහත් ඵලය දක්වාම යන්න. ඒ වගේම යම්කිසි රහතන් වහන්සේලා වැඩ සිටිනවා නම් සැඟවිලා උන්වහන්සේලාත් එළියට එවි මේ කාර්යය කරන්න. මෙන්න මේ ආකාරයෙන් මුළු ලංකාවේම රහතන් වහන්සේලා බිහි කරන්න පුළුවන්, මාර්ගඵලලාභීන් බිහි කරන්න පුළුවන් ඉතාම කෙටි කාලයක් ඇතුළත. උදාහරණයක් වශයෙන් කියනවනම් සෝවාන් වෙන්න යන්නේ විනාඩි ගාණක්, පැය ගාණක් වගේ කෙටි කාලයක්. ඒ නිසා සෝවාන් මාර්ගඵලයෙන් ඊළඟ ඵලයට පැමිණෙන්නත් යන්නේ ඉතාම කෙටි කාලයක් හරියට භාවනා කරනවා නම්. ඒ නිසා මේ ක්‍රියාදාමය අති වේගයෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ වේගයෙන් කරන්න පුළුවන් ක්‍රියාදාමයට අවතීර්ණ වුණාම ඉතාම වේගයෙන් දාමයක් වගේ ක්‍රියා කරලා රහතන් වහන්සේලාගේ යුගය නැවත ඇතිවීම. අන්නේ රහතන් වහන්සේලාගේ යුගය නැවත ඇතිවීමෙන් තමයි පරයප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනය ඇති වෙන්නේ. ඒ නිසා පළමු කොටම ඔබ කළ යුත්තේ මොනවද? එකක් තමයි මාර්ගඵලලාභීන් මාර්ගඵලලාභී ප්‍රකාශ කරන්න ඕන. නැත්නම් අනිත් අය ඒ தത്വයට යන්නේ නැහැ. ප්‍රධාන කොටම සමහරු කියනවා මාර්ගඵලලාභීන්ගේ தത്വය ප්‍රකාශ කරන්නේ නැහැ කියලා. නමුත් ඒක එහෙම කතාවක් කිව්වෙත් පැහැදිලිවම මාර්දිවි පුත්‍රයා තමයි කිය ওই කතාව කිව්වේ. මාර්දිවි පුත්‍රයාගේ කතාව අහගත්ත පිරිස් තමයි එහෙම කතාවල් කියන්නේ. ඊළඟ දේ තමයි මෙකල මාර්ගඵලලාභීන් නැතේ කියන බොරුව. ඒ පටපල් බොරුව කීම තුළින් කෙලින්ම ඒ කියන කෙනා ආරෝපවත පාප කර්මයට ලක් වෙන හේතුව මේ කාලින් ඉපදින්නේ මාර්ගඵලලාභීන් ඒ අවතක්සේරුවට හැල්ලුවට ලක් කිරීම තුළින්. ඒ නිසා ඒ බොරු කතාව කියන්න එපා. මෙකල මාර්ගඵලලාභීන් බිහි වෙන කිසිම බාධාවක් නැහැ. මෙකල මාර්ගඵලලාභීන් ඉන්නවා. ඒක හේතුව ආර්ය මාර්ගය විවෘත මාර්ගයක්, ඒක සංවෘත මාර්ගයක් නෙවෙයි. තව එක්කෙනෙකුට විතරක් සීමිත මාර්ගයකුත් නෙවෙයි. සමහරු තමන්ට විතරක් මාර්ගඵල ලබා ගන්න පුළුවන් කියලා නොයෙකුත් වහසිබස් කියනවා. එවැනි වහසිබස් කීමකට බුද්ධ ධර්මයේ කිසිම අවසරයක් අනුබලයක් නැහැ. ඒ නිසා ඔබට ප්‍රශ්නයක් නැගෙන්න
මේ කියන්නේ මාර්ගඵලලාභීන්ගේ යුගය බිහි කළ යුතුය කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. මාර්ගඵලලාභීන් බිහි නොකර ත්‍රිවිධ ශාසනය ඇති කරන්න බෑ. පාරයත්ති ප්‍රතිපත්ති ප්‍රතිවිරුද්ධ කියන ත්‍රිවිධ ශාසනය ඇති කරන්න බෑ. මේ ශාසනයේ ත්‍රිවිධ ශාසනය ඇති කරන්න අද වෙනකොට පාරයත්ති ශාසනය විතර ඇති ඉන්නේ, ප්‍රතිපත්ති ශාසනයක් නෑ. ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධියම විනය කඩ ගන්නවා. ඒ වගේම ප්‍රතිවිරුද්ධ ශාසනයකුත් නෑ. මාර්ගඵලලාභී කිටියොත් එන්න වෙන හැංගිලා. ඒ මිනිහ එළියට ඇවිල්ලා තමන්ගේ මාර්ගඵලලාභය ප්‍රකාශ කරොත් එක්ක පිස්සෙක් කියාවි, ඔළුව නරක් කළා කියයි, එහෙම නැත්නම් මගේ වැරදිලා කියයි, එහෙම නැත්නම් ජාවාරංකාරය කියයි. ඒ නිසා ප්‍රධාන කොටම ආකල්ප වෙනසක් තියෙන්න ඕන අපේ ජනතාව තුළ, බෞද්ධ ජනතාව තුළ මේකල මාර්ගඵලලාභීන් ඉන්න පුළුවන් කියන ආකල්පයයි, මාර්ගඵලලාභීන් එම ඵලය ප්‍රකාශ කරනවා කියන ආකල්පය ඇති කර ගන්න ඕන. මේ ආකල්ප දෙකම මා විසින් කියන දේවල් නෙවෙයි, සූත්‍ර පිටකයේ පැහැදිලිව තියෙන දෙයක් තමයි. ඕනම කාලයක සද්ධර්මයේ විද්‍යමාන නම් එම මාර්ග ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් මාර්ගඵලලාභීන් මේ සසුන ඉස්සෙන්නේ නැහැ කියන කරුණ. එතකොට දැන් අපි බලමු මේ රහතන් වහන්සේලා බිහි කිරීමේ අවශ්‍යතාවය මොකක්ද කියලා. දැන් අපි දන්න දෙයක් තමයි අද වෙනකොට බුද්ධ ශාසනය කැබලියට කැඩිලා සුන්නත් දූවි වෙලා තියෙන්නේ. නොයෙකුත් නොයෙකුත් පිරිස් තම තමන්ට ඕන විදිහට සද්ධර්මයේ විග්‍රහ කරනවා. මේ විග්‍රහ කිරීම කොච්චර බරපතලද කියනවනම් දැන් බුදුහාමුදුරට අලුතෙන් උපැන්න සාධිකත් හදනවා. දිනපතාම ඔය වගේ නොයෙකුත් අමුතු විකාර දේවල් ධර්මයේ නාමයෙන් දැන් හඳුන්වා දෙමින් තියෙනවා. විකාර පූජාවල්, කවදාකවත් අහලා නැති පූජාවල්, කවදාකවත් අහලා නැති ගාථා, කවදාකවත් අහලා නැති සින්දු වන, මේ මේ සියලුම දේ බුදුන් වහන්සේ එපයි කිව්ව දේවල්. ඔය එපයි කිව්ව දේවල් නවත්තන්න අපිට යන්න බෑ. ඒකට හේතුව සංඝයා වහන්සේ විලා පාලනය කරන්න, ඒ විනය නීති දාන්න ගිහියන් වුණ අපිට බෑ. ගිහියන් වෙන අපිට තියෙන්නේ මේ නිවැරදි මාර්ගය මේකයි කියලා කියන එක විතරයි. ඒ නිසා අපට යම්කිසි කාලයක ධර්ම සංගායනාවක් ඇති කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා කියන්න අපිට වැඩි බලතල තියෙන පිරිසක් බිහි කරන්න වෙනවා. අන්න ඒ පිරිස තමයි රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාට නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් මේ දේ හරි, මේ දේ වැරදි කියලා තව කෙනෙකුට. අන්න ඒ බිහි කිරීම තුළින් තමයි ශාසන සෝදනයක් අපිට හරියට කරන්න පුළුවන්. එහෙම නැතුව ගිහිය ගිහිල්ලා පැවිද්දොන්ට කියලා කිව්වම අහවල් විදියට ඉන්න එපා, මේ විදියට ඉන්න කියලා මම හිතන්නේ අහයි කියලා. නමුත් අර විදියට පැවිද්දන් තුළින්ම රහතන් වහන්සේලා ජනනය කිරීම තුළින් මේක වඩා සාර්ථක කරන්න පුළුවන්. ඒ වගේම මේ ආකාරයෙන් රහතන් වහන්සේලා බිහි කිරීම තුළින් ශාසනාරක්ෂක දෙවිදේවතාවුන්ගේ රැකවරණය ලබා ගන්න පුළුවන්. දැන් අද කියනවා ශාසනාරක්ෂක දෙවිදේවතාවුන් අද ඉන්නවයි කියලා. ඉන්නවා නම් ওই දෙවිදේවතාවුන් දැක්කේ නැද්ද මේ බුදු ශාසනයට වෙන නෂ්පත්තිය? එක පැත්තකින් බුදු පිළිම විනාශ කරනවා, අනිත් පැත්තෙන් බුදු පිළිම හදන්න තහනම් කරනවා, බෞද්ධයන් කම්බි කූරු අතරට යවනවා. මේ එකක්වත් ශාසනාරක්ෂක දෙවිදේවතාවුන් දැක්කේ නැද්ද? ඒ නිසා මතක තියාගන්න, ශාසනාරක්ෂක දෙවිදේවතාවුන් දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මේම ක්‍රියාත්මක නොවෙන්නේ මාර්යාගේ බලපෑමේ. දිව්‍ය පුත්‍ර මාර්යා දිනපතාම නොයෙකුත් මරවුගුල් අටවනවා බුද්ධාගම නැති කරන්න. ඔහු විසින් අර අටවන මරවුගුල් තමයි පළවෙනි එක තමයි මිනිසුන්ගේ හිත ඇතුළට ඇතුල් වෙලා නොයෙකුත් වැරදි අදහස් දෙනවා. දෙවෙනි එක තමයි නොයෙකුත් භාවනා කරන කට්ටිය ළඟට ගිහිල්ලා බුදුවරුන් දෙවිවරුන් වශයෙන් පෙනී ඉඳලා සංසාරයේ සැපත වර්ණනා කරන. ඊළඟ දේ තමයි මේ මාර්යා කරනෝ මාරයාගේ සේනක මනුස්සයන් අතර උත්පත්ති ලබන්න සලස්වනු. එහෙම උපත්ති ලැබලා මොකද කරන්නේ? ලස්සනට පුළුවන් තරම් ලස්සන පූජා විදි හදනව, සංසාරේ වර්ණනා කරන්න සලස්වනු. එතකොට අර නිවනට තියෙන ඇල්ම අනුක්‍රමයෙන් නැති වෙලා ගිහිල්ලා මුල් බුද්ධාගමේ ස්වરૂපේ සම්පූර්ණ වෙනස් වෙලා අලුත් ආගමක් බවට හැරෙනු. බුදුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දෙයක් කවමදාකත් රත්තරන් කියන ලෝහයට තියෙන වටිනාකම නැති කරන්න බෑ, ඉල්ලුම නැති කරන්න බෑ. ඒ වගේ ආදේශකයක් සපයන්නේ නැතුව අද වෙලා තියෙන්නේ අන්නේ රත්තරන් කියන දේ මුල් බුදු සමය නම් රත්තරන් වලට ආදේශක තියෙන ඊටත් වැඩිය දේවල්, ඊටත් වැඩිය රසවත් දේවල් තියෙන බුදුහාමුදුරු ජීවිතේට අපේක්ෂා කරමින් නැති පූජා ක්‍රම තියෙනවා, විශාල පූජා ක්‍රම තියෙනවා, විශාල තොවිල් පවිල් වගේ දේවල් තියෙනවා. ඉතින් මේව රසවත්, මේ රසයට මිනිස්සු ඇදිලා ගියාම වෙන්නේ සද්ධාම්මයේ රසයට මිනිස්සු යන්නේ නැහැ. බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කරන දෙයක් තමයි මේ සද්ධර්ම කුණ්ඩලී සද්ධර්ම ප්‍රතිරූපකේ. සද්ධර්මයට වැඩියෙන් නිතරම රසවත් වෙනවා. සද්ධර්මයට වැඩිය රසවත් දෙයකින් තමයි සද්ධර්මයේ තල්ලු කළ දාන්නේ. අද ඒ දේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කියන්නේ, මේ කතා කරන්නේ එකක්වත් විහිළු නෙමෙයි.
මේ සද්ධර්මය අවසාන වෙනවා දැකලා ඒ ගැන කම්පා වෙලා හඬනගම් මේක. එහෙම නැතු ඔළුව නරක් වෙලා කතා කරන කතා කිරලා නෙමෙයි. මේ සද්ධර්මය විනාශ කිරීමට ඔබත් වගකී යුතුද කියලා ඔබම කල්පනා කරන්න ඕන. බුදුන් වහන්සේ අනුමත නොකරපු අලුත් පූජා විධි කරනවා නම් වහාම නවත්වන්න. ඒක නෙමෙයි කරන්න ඕන. ප්‍රතිපත්ති පූජාවයි කරන්න ඕන. ප්‍රතිපත්ති පූජාවෙන් ඕන බුද්ධ ධර්මයේ සරසන්න. එතකොට තමයි අන්‍යයන්ගෙන් දුරුත් අපි දිහා හැරිලා බලන්නේ. අපිට ගෞරව කරන්නේ. කවමදාකත් අන්‍යාගමිකයන් එක කලකෝලාහල කරලා බුද්ධාගම ප්‍රචාරය කරපු ආරංචියන්නේ. එහෙම කරන්න බෑ. ඒක හේතුව බුදුන් වහන්සේ සකස් කරලා තියෙන්නේ අවිහිංසාවාදී ක්‍රියාවලිය. මේ අවිහිංසාවාදී ක්‍රියාවලිය තුළින් වඩා වඩා බුද්ධිමත් ක්‍රියා කිරීම තමයි අපේක්ෂා කරන්නේ. හොඳටම අපිට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි හැමතැනම රාජ්‍ය අනුග්‍රහය තියෙනකම් බුද්ධාගම පවතින, රාජ්‍ය අනුග්‍රහය නැත්නම් බුද්ධාගම නැති වෙනවා. ඒක එක කාසිය දෙපැත්ත වගේ. ඒ නිසා නිතරම අපි දැනගන්න ඕන බුද්ධාගමට තියෙන රාජ්‍ය අනුග්‍රහය නැති වෙන්න ආසන්න සත්‍යයක් තියෙනවා නම් ඒ රටෙන් බුද්ධාගම අතුගෑවිලා යන්න ආසන්නයි. ඒක නියතයක්. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ, ඉන්දියාවේ මම පෙන්නවා මෞර්ය රාජවංශයත් අවසන් වීම සමග බුද්ධාගමට තියෙන තැන නැති වුණා, රාජ්‍ය ආරක්ෂාව නැති වුණා, බුද්ධාගම නැතරු නැතිලා ගියා. මේ ඒක වෙනවා. ඊට පස්සේ නැවත කනිෂ්ක රජුව බුද්ධාගමට අනුග්‍රහ දුන්නා, විශාල බෞද්ධ පුනරුදයක් ඇති වුණා. නමුත් ඒක මහායාන පැත්තට ඇති වුණා. ඒ නිසා නිතරම මතක තියාගන්න බෞද්ධයන් වෙන ඔබ වෙන් වුණොත් මොකද්ද වෙන්නේ? එකිනෙකා අතර ගැටුම් හදාගත්තොත් අන්‍ය තීර්ථකයන්ගේ බලය වැඩි වෙනවා. අන්‍ය තීර්ථකයන්ගේ බලය වැඩි වෙනවා කියන්නේ පහසුවෙන්ම උන්ට පුළුවන් වෙන බුදුදහමට තියෙන රාජ්‍ය අනුග්‍රහය නැති කළ දාන්න. ඒ නිසා බෞද්ධයන් බුදුදහම ආරක්ෂා කර ගැනීමට වහවම පියවර ගන්න ඕන. නැත්තම් අපිට හිතා ගන්න බැරි අනතුරක් ළඟදීම සිද්ධ වෙනවා. ඒක හේතුව අපිට ඉතාම පැහැදිලි මේ තියෙන්නේ බුද්ධාගම එන්න එන්නම පිරිහෙන කාලයක්. මොනවා හරි දෙයක් අපි ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක කරනකොට අපේ ජීවිත කාලෙදිම අපිට බලා ගන්න පුළුවන් ශාසන අන්තර්ධානය කියන එක. ඒක නියතයක්. ඒ නිසා බෞද්ධයන් මේ කියන දේවල් අහලා කම්පා වෙන්න ඕන. කම්පා වෙලා තමන්ගේ ප්‍රතිපත්තියන්ගේ වැරදි තැන් වලින් ඕන හදන්න පටන් ගන්න. අනුන් හදන්න යන්නේ නැහැ. එසේ තමන් හදන්න. කල්පනා කරන්න තමන් ඔය අමුතු අලුතෙන් හදපු අච්චාර පූජා විදි කරනවාද? ඒ වගේම තමන් බුදුහාමුදුරු කිව නැති විප්‍රකාර විදි කරනවාද? තමන් බුදුහාමුදුරු අගය කරපු නැති දේවල් කරනවා. එහෙනම් එහෙම නවත්තන්න. ඉස්සෙල්ලා බලන්න බුදුහාමුදුරු අගය කරපු ජීවන රටාව මොකද්ද කියලා. අන්නේ රටයි ජීවන රටාවට යන්න. ඒ වගේම තමන් මාර්ගඵලලාභීක වෙන උත්සාහ කරන්න ඕන. ඒක නැති බැරි මට තේරෙන්නේ නැති මම පුතක් කෙනෙක් කියලා කෑ ගහා ඉන්න එක නෙමෙයි තියෙන්නේ. උත්සාහ කරන්න ඕන පුතක් යන භාවයෙන් මිදෙන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට තමයි මාර්ගඵල ලැබෙන්නේ. ඒ නිසා අපි නැවතත් මෙවැනි වැඩසටහන් තුළින් ඔබව ධෛර්යමත් කිරීමට උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම මතක තබා ගන්න ඕන මේ අදහස් අද වෙනුවට අන්තර්ජාලයේ තව තවත් ආයට ගිහිල්ලා ඒ අදහස් ඉදිරිපත් කරන එක ඉතාම හොඳ ලක්ෂණයක්. අපි බලාපොරොත්තු වෙනවා මේ වසර ඇතුළත තනි ප්‍රබුද්ධ බලවේගයක් කොහොම හරි ගොඩනගන්න අඩිතාලමක් දාන්න. මේක කිසිම දේශපාලන අරමුණකින් කරන දෙයක් නෙමෙයි. උදින්ම බුදුදහමේ ආරක්ෂාව වෙනුවෙන් කරන වැඩපිළිවෙලක්. ඒ වගේම අපේ අරමුණ අර චුල්ලවග්ග අට කතාවේ තියෙන වගේ අවුරුදු 5000ක කාලයක්වත් මේ ශාසනය තියාගන්න. ගොඩක් අය හිතනවා අවුරුදු 5000ක් බුද්ධාගම තියෙන නිසා කිසිම ප්‍රශ්නයක් බුද්ධාගමට වෙන්නේ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න ඕන බුදුහාමුදුරුවෝ කිව්වේ අවුරුදු 500ක් බුද්ධාගම තියෙනවා කියලා. 500ක් තියෙනවා කියපු එක 5000ක් තියාගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ නිසා ඔය බුදුහාමුදුරුවෝ කිව්ව කිසිම තැනක අවුරුදු 5000ක් ශාසනය තියෙනවා කියලා නෑ. චුල්ලවග්ග අට කතාවේ විතරයි තියෙන්නේ. චුල්ලවග්ග අට කතාවේ තියෙන ප්‍රබන්ධයක්. ඒ කියන්නේ ඒ කියන දේත් වෙන්න බෑ. ඒක හේතුව චුල්ලවග්ග අට කතාව කියපු භික්ෂුන් වහන්සේ නිකන් තර්කන ක්‍රමයකින් වගේ මේක කියන්නේ. අභිඥාලාභීන්ට මෙච්චරයි, ඔය ආදිවාසීන් අරයට මෙච්චරයි, මෙයාට මෙච්චරයි, අනාගාමීන්ට මෙච්චරයි, ආදිවාසීන් අනාගාමීන්ට මෙච්චරයි කියලා කියන්න බෑ. අනාගාමී රහත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඒ තර්කනේ වැරදි. ඒ අට කතා සම්පූර්ණ වැරදි. ඒ නිසා මතක තියාගන්න මේක ශාසනය සමහර විට තව ඉතාම කෙටි කාලෙකින් අවසන් වෙන්න පුළුවන් මේ විදියට ගියොත්. ඒකට හේතුව අද බෞද්ධයෝ බෞද්ධයෙක් කියලා කියන්න ලැජ්ජයි. පන්සිල් ගන්න ලැජ්ජයි.
පන්සිල් ආරක්ෂා කරන්න ලැජ්ජයි. දැන් අන්‍යාගමික එහෙම නැහැ. අන්‍යාගමික බොහෝම සතුටින් තමන්ගේ එකා වගේ තමන්ගේ ආගමික ස්ථාන වලට යනවා. ඔවුන් ඒක වේග සිරිතක් හැටියට කරනවා. ඒ වගේම අන්‍යාගමිකයන් අතර මේ වගේ බෙදීම් වාද බෙද දකින්න නැහැ. දැන් අද වෙනකොට පක්ෂ ભેද බිල් අරව මේ වට බෙදීලා මරා ගන්න එකක් තියෙන්නේ. අදට මරාගෙන බැලුවම ගත්ත දෙයක් නැහැ. බින්දුවයි උත්තරේ. මේ නිසා ප්‍රධාන කොටම ඔබ කල්පනා කරන්න ඕන මේ වැරදි හැදීම පටන් ගන්න ඕන තමන්ගේ. තමන්ගේ පටන්ගෙන වැරදි හදා ගන්න නොදැනුවත්වම මුළු සමාජයේම හැදීවි. ඒක තමයි අද දහම් පණිවිඩය.